ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නෑ අපි මරණ දඬුවම් අනුමත කරන්නේ අපි මේ පිළිබඳව මානුෂ මහින්ද රාජපක්ෂ මහතුමා ගැන පැහැදිලි ප්‍රකාශයක් කළා තිබෙනවා. එතුමා ප්‍රතිපත්තියක් හැටියට මරණීය දඬුවම් අනුමත කරන්නේ නැහැ කියලා. ඒ මොකද මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන රටවල මිනී මැරුම් අඩු නැයි කියලා කිසිම සාක්ෂියක් නැහැ. අනික මේක මේ දේශපාලන පාපන්දුවක් හැටියට සලකන්න බෑ මරණීය දඬුවම්. අවුරුදු 4 කවුරුවත් කතා කරේ නැහැ මරණීය දඬුවම් ගැන. මේ මැතිවරණයක් ඔන්න මෙන්න තිබේදී තමයි මිනිස්සුන් එල්ලන එක ගැන කතා කරන්නේ. ඉතින් මනුෂ්‍ය ජීවිත ඒ විදිහට සැහැල්ලුවට ලක් කළා මැතිවරණයකට ඉලක්ක කරගෙන පාපන්දුවක් හැටියට මේ ඒ ප්‍රශ්නය ගැන සිතීම ගැන අපි කිසිදෙත් සතුරුවන්නේ නැහැ. මරණීය දඬනය කියන එක එක්තරා නීතියේ අවසාන ක්‍රියාවලිය. මරණීය දඬනය සාමාන්‍ය පාතාලය වෙන්න පුළුවන්, කුඩුජාවාරම් වෙන්න පුළුවන්, වැරදිකරුවන්ව අවසාන ක්‍රියාවලිය මරණීය දඬනය. හැබැයි මරණීය දඬනීය තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා රටේ රාජ්‍ය ආරක්ෂාව සහ අනිකුත් සියලු පොලිසිය ක්‍රියාත්මක කරනවා නම් හරියට එතෙන්ද යන්න ඕනේ. ඒ කරන ජාවාරම් කරුවන්ට හරියට බුද්ධි තොරතුරු අරගෙන බුද්ධි නිලධාරී යොදවල ඔවුන්ට නීතියේ රැහැනට ඔවුන් අසු කරනවා නම් ඔවුන් මරණ දඬුවම් යන්න ඕනේ. එතකොට එතනින් නවතිනවා. දැන් රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ඇඩිර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ පාතාලේ හිටියද? පාතාලේ රටෙන් පැල්ලා ගියා. එතකොට කුඩු ජාවාරම මේ විදියට තිබුණාද? තිබුණේ නැහැ. මොකද හේතුව ඒක හරියට ක්‍රියාත්මක කරේ. ඒකට තමයි රටේ පොලිසිය, රටේ හමුදාව, රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙන්න ඕන. ඉතින් ඒක කරන්නේ නැතුව අහුවෙන මිනිහව අරන් ගිල්ලා එල්ල දැම්මොත් හරියනවා. ඒක නෙවෙයි කළ යුතුවේ. මේක නවත්තන. ඒ නිසා තමයි එහෙම බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වේ අපි පාතාලයට සහ විශේෂයෙන්ම මේ කුඩු වලට ඒ අවශ්‍ය කරන නීතිමය ක්‍රියාත්මක කටයුතු කරනවා කියලා. පාතාලය මර්ධනය කිරීමට මේ මරණීය දඬනය නෙමෙයි උපක්‍රමය. ඒක මුලින් උපුට ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් යොදන්න ඕනේ. පොලිසිය ශක්තිමත් කරන්න ඕනේ. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට ධෛර්යය දෙන්න ඕනේ. මේ රජය කළේ නීතිය ක්‍රියාත්මක කරන අංශ සම්පූර්ණයෙන් අධෛර්යමත් කිරීම, හිරේ දැමීම. Breaking.lk